අයිබුවන් සුබදසනක් වේවා. විඳන උදෑසනේ කාල වෙලාවක් වෙන්කරගන්න සූදානම් ඔබේ ජීවිතයට ලොකු බලපෑමක් කරන කාරණාවක් පිළිබඳව කතා කරන්න. විශේෂෙන්ම මේක මේ අනුග්‍රහක බෞතුන්ගේ පණිවිඩයක් වුණත් විශේෂයෙන් සඳහන් කරනවා මහජන බැංකුව පිළිබඳව කතා කරනකට මහජන බැංකුව කියන්නේ හිරු ටීවීත් එක්ක ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. නිරන්තරයෙන්ම ලොකු ලොකු වැඩවලට සම්බන්ධ වෙනවා. ඉතින් මේ බැඳීමත් එක්ක තමයි මේ පණිවිඩය කනේ එන්නේ. විශේෂයෙන්ම දැන් මහජන බැංකුව පිළිබඳව කතා කරනකොට වසර 62ක් අභිමානවත් ලෙස ජාතිය අභිමානයේ විදිහට මහජන බැංකුව දැන් ඔවුන්ගේ කාර්යභාරය කරගෙන යනවා. ඒ යන අතරතුර රටේ ආර්ථිකයට දැවැන්ත ශක්තියක් වෙමින් රටේ ආදරණීය මිනිසුන්ගේ ආර්ථිකය සවිමත් කරන්න අවශ්‍ය කරන දායකත්වය ලබා දෙමින් ආදරණීය ජනතාව සමග ලෙංගතු සමීප බැඳීමක් ඇති කරගෙන තමයි කටයුතු කරන්නේ. ඉතින් මේ 62 වසරක ඉතිහාසයේ මතකයත් එක්ක දවසින් දවස අලුත් වෙන මහජන බැංකුවේ නව සංකල්ප, මහජන බැංකුවේ අවත්කාලීන වීම, මේ හැම එකක් එක්කම අපි කතා කරන සූදානම් මහජන බැංකුව දැන් තියෙන්නේ කොතනද සහ මහජන බැංකුවේ ඉදිරි පියවරයන් මොනවද, රටේ ජනතාවට ආර්ථිකයට මොන වගේ ශක්තියක්ද බලපෑමක්ද මහජන බැංකුව කරන්නේ. ඉතින් මේ පිළිබඳව කතා කරන්න අපි අද මැදිරියට කැඳවගෙන තියෙනවා මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ශාකලා කළමනාකරන TMW චන්ද්‍රකුමාර සාමාන්‍ය අධිකාරීතුමා. අයිබෝන් සුබදසන. අයිබෝන්. මම ඇත්තටම මේ මහජන බැංකුව පිළිබඳව ටිකක් හොයලා බැලුවා එන්න කලින්. මහජන බැංකුව කියන්නේ අවුරුදු 62ක දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. බොහොම පොඩියට පටන් ගත්ත ආයතනයක්. නමුත් අද වෙන විට ශාකා විශාල වශයෙන් දීප ව්‍යාප්තව පිහිටලා රටේ ජනතාවගේ මූල්‍යමය ශක්තියට ඕන කරන දායකත්වය ලබා දෙනවා. මම ඔබතුමාම ටිකක් මහජන බැංකුවේ ඉතිහාසය සහ මහජන බැංකුවේ පිහිටවීමේ පරමාර්ථය මොකද්ද? ඇයි එදා මහජන බැංකුව පිහිටුවේ? අද වෙනකොට කොතනද මහජන බැංකුව තියෙන්නේ? ටිකක් කතා කරමු. රුවන්, අතීතයේදී ශ්‍රී ලංකාවේ බැංකු ක්‍රමය ක්‍රියාත්මක වුණේ වතු ආර්ථිකය පදනම් කරගෙන. ගොඩක් කලාවට මේකට සම්බන්ධ වුණේ වතු ආර්ථික සම්බන්ධ ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් සමූහයක්. ඔතන සාමාන්‍ය ජනතාවට මේ බැංකු ක්‍රමය සම්බන්ධයෙන් ඇතුළට ඒ මේ හැකියාවක් තිබුණේ නැහැ. ඒ නිසා ඔවුන් වෙනුවෙන් මේකේ තියෙන වර ඔවුන් ක්‍රියාත්මක වුණේ ග්‍රාමීයව තියෙන එක පොලි මුදලාල්ලා, එහෙම නැත්නම් ප්‍රභී පැලන්ති අයගෙන් මුදල් හුවමාරු කරගැනීමේ ක්‍රමයක්, එහෙම නැත්නම් ඒ උකස් කරගැනීමේ ක්‍රමයක්, ඒ පැත්තෙන් ගත්තහම සල්ලි හුවමාරු කරගැනීමේ ක්‍රමයක්, බාණ්ඩ එක්ක සල්ලි හුවමාරු කරගැනීම තමයි ක්‍රියාත්මක වුණේ. අවිධිමත් ක්‍රමයක්. අවිධිමත් ක්‍රමයක්. එතකොට මේකට පිය විකල්පයක් විදිහට සාමාන්‍ය මිනිසුන් බැංකු වෙත පිය නැගුවේ නැහැ. බයයි ඔයකොල්ලෝ යන්න. ඒ පිළිබඳ සාක්ෂරතාවයක් තිබුණේ නැහැ. එම නිසා මේකේ අවශ්‍යතාවය මේ රික්තය පුරවන්න 1961 දී මහජන බැංකුව පිහිටුවන් ලැබුවා. එතකොට මේක පිහිටනකොට මූලික අරමුණු උනේ සම්පකාර ව්‍යාපාරයේ මත තමයි. ඒකට සම්පූර්ණ ගොඩක් වෙලාවට සාමාන්‍ය මිනිසුන් එක්කලා හිටියේ. ඒ සම්පකාර ව්‍යාපාරයත් එක්කම තමයි මේක සම්බන්ධ වුණේ. එතකොට සම්පකාර ව්‍යාපාරය නගා සිටීම එක් අරමුණක්. ඊට පස්සේ ග්‍රාමීය ආර්ථික හිල් නැංගීම තවත් අරමුණක්, නිෂ්පාදනයේ සහ කෘෂිකර්මාන්ත හිල් නැංගීම තව අරමුණක්, උකස් කටයුතු හිල් නැංගීම තව අරමුණක්. ඒකම අනෙකුත් ව්‍යාපාරික කටයුතු ප්‍රවර්ධනය කිරීම තමයි මේකේ මූලික අරමුණ උනේ. එතකොට සාමාන්‍ය මිනිසුන්ට මේකෙන් විශාල ප්‍රයෝජනයක් වුණා බැංකු ක්‍රමය තුළට ඇතුළත් වීමට. හරි. දැන් මහජන බැංකුව කිව්වහම රාජ්‍ය බැංකුවක් විදිහට රාජ්‍ය බැංකු පද්ධතියේ තියෙන පතාක යෝධයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. එතකොට දැන් තවත් පෞද්ගලික බැංකු තෝරන තරම් අපේ රටේ තියෙනවා. රාජ්‍ය බැංකුවක් විදිහට මහජන බැංකුව මේ හැම බැංකුවක් එක්කම වෙනස් වෙන්නේ කොහොමද? මොනවද තියෙන විශේෂ ලක්ෂණ? රුවන්, ඇත්තටම මහජන බැංකුවක් ඔබ කිව්වාගේම රාජ්‍ය බැංකුවක්. අපේ මූලික අරමුණ ලාභයේ පමණක් නෙවෙයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සම්බන්ධ වීම, ඒකට උදව් උපකාර කිරීම සහ ඒකට සම්බන්ධ කටයුතු වලට දායක වීම තමයි මූලික අරමුණ තියෙන්නේ. අප ලබා ගන්නා මුළු මේ ආදායම අපි වියදම් කරන්නේ, අපි යොදවන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන්. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කටයුතු, සෞඛ්‍ය, වෙනත් සුබ සාධන කටයුතු, වැටුප් ගෙවීම, විශ්‍රාම වැටුප් ගෙවීම ආදී නොයෙකුත් දේවල් වලට මේ ලබා දෙන අරමුදල් ඉවහල් කරගන්නවා ශ්‍රී ලංකා රජය විසින්. දැන් රටේ වර්තමානයේ පවතින තත්ත්වය බැංකු පද්ධතියේ යම්කිසි
බලපෑමකට යම් කිසි විදිහකට වචනයක් කිව්වොත් එහෙම දෙදරීම කියලා කිව්වොත් එහෙම යම් කිසි විදිහකට ගැළපෙයිද නැද්ද කියන ඔබතුමා දෙදරී කරන්න පොඩි දෙදරීමක් තියෙනවා ඇත්තටම ටිකක් මුළු ආර්ථික පද්ධතියම යම් කිසි කැළඹීමකට ලක් වෙලා තියෙන අවස්ථාවක මහජන බැංකුව කොහොමද මේ පවතින අභියෝගකාරී අවස්ථාවට මුහුණ දෙන්නේ ඔබතුමන්ලගේ සැලසුම් මොනවද රටේ ජනතාවට තව තවත් එහෙම පීඩාවට පත්වන ජනතාව පීඩාවට පත් නොකර බැංකුවක් විදිහට මොන වගේ කටයුත්තක්ද දැන් මේ අභියෝගාත්මක අවස්ථාවේ සිද්ධ කරමින් ඉන්නේ ඇත්තටම මේක විශාල අභියෝගයක් නැව රටේ උග්‍ර ආර්ථික අර්බුදයක් තියෙන වෙලාවක් නැව විදේශ මුදල් හිඟ වෙලාවක් සහ මිනිසුන් අතර මුදල් නොමැති වෙලාවක් අපනයන සීමා වෙච්ච වෙලාවක් ආනයන සීමා කරපු වෙලාවක් ඒ නිසා ගොඩක් වෙලාවට මිනිසුන්ගේ එදිනදා කටයුතු පවත්වා ගැනීමට අවශ්‍ය වන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඛනිජ තෙල් වගේ දේවල් බෙහෙත් වගේ දේවල් ආනයනය කිරීමට විදේශ මුදල් නොමැතිකමින් දැඩි අසීරුතාවයන්ට රට මුහුණ පාලා තියෙන වෙලාවක් මේ වෙලාවේ බැංකුවක් විදිහට අපිට මේ කාර්යභාරය මේ වගකීම අත්මිදෙන්න බෑ ඒ නිසා බැංකුව විසින් අපිට අපගේ ව්‍යාපාරික අරමුණු එක්කම රටේ මිනිස්සුන්ගේ තියෙන සුපසාධනය ඒවගේ ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා යම්කිසි කාර්භාරයක් සිදුකරපු කරන්නම වෙන වෙලාවක් එනිසා අපි මේලා වෙදී දැනට මිනිස්සුන්ට මූලික අවශ්‍යතා තියෙන විදුලි බලය බෙහෙත්වර්ග ආහාර වගේ දේවල් ගෙන්නන්ඩ අවශ්‍ය කරන මූල්‍ය පහසුකම් ටික දීමට බැංකුව විසින් මේ වන විට 2022 උදාහරණයක් විදිහට 2022 වර්ෂය තුළ පමණක් රුපියල් බිලියන 2ක මුදලක් අප නිදහස් කරලා තියෙනවා රටේ එම කටයුතු සඳහා. මම හිතන්නේ ඒකෙන් මේ රටේ තියෙන පොඩක් ප්‍රශ්න වලට විසඳුම් හම්බෙලා තියෙනවා. ඒ වගේම 2023 වසරේ ඔබ දන්නවා පරිදි විදුලි බලය ජනනය කිරීම සඳහා අවශ්‍ය ගල් අඟුරු ගැනීම සඳහා රුපියල් ඩොලර් බිලියන 4ක් අප නිදහස් කළා. ඒක ඇත්තටම මේ රාජ්‍ය ආයතනයක් විදිහට අපි සමාජ මෙහෙවර වෙනුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයේ සාමාන්‍ය මිනිසුන්ගේ කටයුතු පවත්වා ගන්න යාම වෙනුවෙන් කරන ලද මහඟු කාර්යයක් විදිහට තමයි මම දකින්නේ. අර මේ හැම එකක් එක්කම දැන් මහජන බැංකුව අර කිව්වා වගේ මේ පවතින ආර්ථික කැළඹීමත් එක්ක ආර්ථික දෙදරීමත් එක්ක විශාල කාර්යභාරයක් රටේ ආර්ථික සුරක්ෂිතභාවය වෙනුවෙන් කරගෙන යනකොට මහජන බැංකුවත් යම් යම් අසීරුතාවලට ලක් වෙන අවස්ථාන් ඕන තරම් ඇති. දැන් මේ දිනවල ටික කතාබහක් ලක් වෙන දෙයක් තමයි ඒක මේ මහජනයාගේ පැත්තෙන්ම නියෝජනය කළා මං අහුවොත් හොඳයි කියලා මට හිතුණා ඒක තමයි දැන් උදාහරණයක් විදිහට මම ණයක් අරගෙන තියෙනවා නම් මම ගත්ත ණයට ගෙවන පොලි මුදල වැඩි කරන්න අදහසක් මහජන බැංකුවේ තියෙනවද කියන ප්‍රශ්නය ගනුදෙනුකාර බහුතුන්ට සමහරට තියෙන්න පුළුවන් මම මේ ප්‍රශ්නේ කෙලිම ඔබතුමාට දානවා මට ඒකට පිළිතුරක් දෙන්න ඇත්තටම දැන් මේ විදිහට මේ රටේ පවතින වාතාවරණයත් එක්ක මහජන බැංකුවේ එහෙම අදහසක් තියෙනවද මොකක්ද ඒක පුළුවන් ඔබ ඇහුවේ ඉතාම සංවේදීකාරණයක් අනිවාර්යයෙන් මේක මම හිතන්නේ දැන්ට හැමතැනම කතා වෙන කාරණයක් අපි මෙහෙම ගත්තොතින් මේක දැනට බැංකුව තුළ සාකච්ඡාවට භාජන වෙන කාරණයක් මේකට හේතුව තමයි උදාහරණයක් විදිහට අපි බැංකු කර්මාන්තයේ ඔබ දන්නා පරිදි ප්‍රධානම ව්‍යාපාරය වන්නේ ගනුදෙනුකරුවන්ගෙන් තැන්පත් ලබා ගැනීමත් එම අරමුදල් ණය විදිහට මේ ප්‍රදානය කිරීමත් එයින් හම්බෙන ආන්තිකයෙන් තමයි ඇත්තටම බැංකු ව්‍යාපාරයේ මූලික වශයෙන්ම රඳාපවතින්නේ ඒ අවස්ථාවේදී මේ වන විට අප ගනුදෙනුකරුවන් වෙත 120%කට අධික පොලි අනුපාතිකක් අපි ගෙවුණු ලබනවා තැන්පතු වෙන්නේ. නමුත් අපි තාමත් අය කරන්නේ ඔවුන්ගේ ඔවුන් වෙත දුන් ණය මුදල් වෙනුවෙන් 10%ක වගේ ප්‍රමාණයක්. මම හිතන්නේ ආන්තිකයේ කල්මනාකරණය නොකළ හොත් ඇතිවන තත්ත්වය පිළිබඳ මම අමුතුවෙන් කිය යුතු නැහැ. ඒක ඉතාම සංවේදී කාරණයක්. නමුත් බැංකුවක් විදිහට අකමැත්තෙන් හෝ මෙම තත්ත්වයේ කල්මනාකරණය කරගත යුතුම වෙනවා. ඒ නිසා මෙය හුදෙක් ලාභ අරමුණු කරගෙන නෙමෙයි බැංකුවේ ආන්තිකය ස්ථාවරව පවත්වාගෙන යාම තුලින් බැංකුවේ ස්ථාවරභාවය වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ගයක් පමණයි.
හරි මහජන බැංකුවේ ඉතිහාසය පිළිබඳව කතා කරන පටන් අරගෙන වර්තමානයේදී පවතින ආර්ථික අර්බුදය එක්ක මහජන බැංකුවේ මොනවාගේ ගමන් මාර්ගයකද මහජන බැංකුව යන්නේ කියන එක පිළිබඳව යම්කිසි අදහසක් ගන්න උත්සාහ කළා. ඒ අදහස මෙතුමත් එක්ක කතා බහ කරද්දී අපිට පැහැදිලි වුණා කියන විශ්වාසය මට තියෙනවා. හැබැයි අපිට ලැබිලා තියෙන කාලය අවසානයි. මහජන බැංකුව පිළිබඳව තව කතා කරනවා නම් ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. රටේ ආර්ථිකය පිළිබඳව කතා කරනවා තව ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. නමුත් ලැබිලා තියෙන කාල වේලාව අවසාන නිසා අපිට කතා බහ අවසන් කරන්න සිද්ධ වෙනවා. උතුමාට බොහොම ස්තුතියි අද දවසේ පැමිණියට අයිබෝන් කියලා සමුදෙනවා. බොහොම ආදරෙන් නැවත දවසක අපි කතා කරන බලාපොරොත්තු වෙතෝ තමයි සමුදෙන්නේ මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ශාඛා කළමනාකරණ TMW චන්ද්‍රකුමාර් මහත්මයා තමයි අද අපිත් එක්ක කතා කරේ. එනවා ඉතින් අපිට මේ කතා බහ අවසන් කරන්න වෙලාව ඇවිල්ලා තියෙන නිසා අපි ගිහිල්ලා එන්නම් ඔබට ප්‍රාර්ථනා කරන අද දවස. ඒ වගේම මතක් කරන්නේ මහජන බැංකුව පිළිබඳව කතා කරද්දී මහජන බැංකුවේ තිබෙන වටිනාකම් සහ මහජන බැංකුවේ ඉදිරි සැලසුම් පිළිබඳව ඔබට තවත් දැන කියා ගන්න පුළුවන්. මහජන බැංකුවේ අවශ්‍ය නම් මේ බඩවීට ගිහිල්ලා හරි ඒ විදිහට තොරතුරු දැනගන්න පුළුවන්. ඒ මතක් කිරීමත් එක්ක අපි සමු ගන්නවා ඔබට ප්‍රාර්ථනා කරනවා අද දවස බොහොම ජයග්‍රාහී දවසක් වේවා. සුකම් රසක් සමග වනිතා වාසනා මහජන බැංකුවෙන් අයවන්තියන් වෙත පහසුකම් රසක් සමග වනිතා වාසනා මහජන බැංකුවෙන්.